පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 10 නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්තුණා. නම් යෝජනා බාර දීමෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට පස්වරුවේ දෙනුම් දෙන බවයි එම සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. බලාපොරොත්තු වෙනවා මේ විශේෂයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පුළුවන් ප්‍රේක්ෂකයෙකුට තමයි අපේ ඡන්දය පාවිච්චි කරන්නේ. විපක්ෂ නායක දෙන්න අතර ඇති වෙන අවසාන තීරණය ගැන බලමින් ඉන්නේ. කොමනත් ඩලස් හෝ සජිත් විපක්ෂ නායකතුමාම හෝ එකක නෙමෙයි ඩලස් හා අනිවාර්යෙන්ම නෝ. ඔව් එහෙම ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ලස්සමතුමා සහභාගී වුණා නේ. එතුමා සහභාගී වුණු සාකච්ඡාව වෙනම සාකච්ඡාවක්. ප්‍රේක්ෂකයෝ හතර දිනකටම අපි කියන්නේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. මේ වැඩපිළිවෙලා දිහා බලලා අපිට පුළුවන් වඩා හොඳම වැඩපිළිවෙල අර්බුදයෙන් රට ගොඩ ගන්න පුළුවන් අපේක්ෂකයා තෝරගන්න. විපක්ෂය සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම් වලට බහුතරයක් තියෙන දුපුතුන්ලා බැලුවාම පැහැදිලි වුණා. විපක්ෂයේ විදියට එකතු වුණොතින් පැහැදිලි බහුතරයක් තියෙනවා ස්වාධීන කණ්ඩායම් සහ විපක්ෂය. ස්වාධීන කණ්ඩායම් විපක්ෂය පොහොට්ටුව කියලා කණ්ඩායම් තුනක් වුණොතින් ඒක ගල උඩ සටනක් බවට පත් වෙනවා. ඒක නිසා ඒකේ වැඩි වාසි අනිල් වික්‍රමසිංහට යන්න ඉඩ තියෙනවා කියලා අපි කල්පනා කරනවා. ඒක නිසා ඒක නවත්තන්න අපි උත්සාහ කරනවා.